අයිබෝවන් වනක්කම් සියලුම දෙනාට අද මං කියලා දෙන්න යන්නේ දෙමළ භාෂාව කතා කරනකොට ඕගලන්ට ඉතාමත්ම වැදගත් වෙන සුවිශේෂී උපක්‍රමයක්. ඒ තමයි මේ ලයන්නේ භාවිතය. එහෙම නැත්නම් ලයන්න දැමීම. මම මේ පාඩමට නම තියන්නේ ලයන්න දැමීම. කතන දෙමළිය තුල ල කියන අකුරේ තියෙන විශේෂත්වය සහ ප්‍රයෝජන පිළිබඳව අපි කතා කරමු. මෙතනදී ප්‍රධාන වශයෙන් මේ ල කියන අකුරේ භාවිතයන් දෙකක් තියෙනවා. මම මේ දෙක වෙන වෙනම ඕගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්නම්. පළවෙනි භාවිතය තමයි ක්‍රියා මූලයක. පිනිසාර්ථයක් සමග. ල යෙදීම. ක්‍රියා මූලයක පිනිසාර්ථයක් සමග ල යෙදීම. මෙන්න මේ උදාහරණ ටික බලන්න. වා කියන ක්‍රියා මූලයේ පිනිසාර්ථය තමයි වර කියලා කියන්නේ. එතකොට වර කියන එකේ අගට අපි ල යොදනවා. වර ල. පෝ කියන්නේ යනවා කියන ක්‍රියා මූලය. මේකේ පිනිසාර්ථය වෙන්නේ පෝහ. මෙතෙන් අපි ල යොදනවා. පෝහල. සාපිඩු කියන්නේ කනවා කියන එකේ ක්‍රියා මූලය. මේකේ පිනිසාර්ථය වෙන්නේ සාපිඩ. මේකට අපි ල යොදනවා. සාපිඩල. පාර් කියලා කියන්නේ බලනවා. පාර්ක කියලා කියන්නේ ඒකේ පිනිසාර්ථය. අපි මේකට ල යොදනවා. එතකොට පාක්කල වෙනවා. මෙතනදී අල් රයන්න කියවෙන්නේ නැහැ. පිර කියලා කියන්නේ ඉපදෙනවා කියන එකේ ක්‍රියා මූලය. එතකොට පිරක්ක කියලා කියන්නේ ඒකේ පිනිසාර්ථය. පිරක්කල කියලා අපිට ලයන්න එකතු කිරීමෙන් හදාගන්න පුළුවන්. මේ විදිහට අර්ථකථනය වෙන්නේ අදාළ ක්‍රියාව සිදු නොවිය කියන එකයි. අදාළ ක්‍රියාව සිදු නොවිය. ඒක තමයි මේකේ තේරුම. ඒ කියන්නේ වරල කියන්නේ ආවේ නැහැ. සාපිඩල කියන්නේ කෑවේ නැහැ. පාක්කල කියන්නේ බැලුවේ නැහැ. පිරක්කල කියලා කියන්නේ ඉපදුනේ නැහැ. පැහැදිලිද? එතකොට ඕනෑම පිනිසාර්ථයකට ල දාන්න ඒ කියන්නේ ඉල්ලෙයි කියන එකේ තේරුම තමයි ල කියන එකෙන් ගම්ම්‍ය වෙන්නේ. නමුත් කතන දෙමළය තුල. හරි. දෙවැනි එක තමයි ඕනෑම ඉංග්‍රීසි නාම පදයක් සමග ල යෙදිය හැක. ඕනෑම ඉංග්‍රීසි නාම පදයක් සමග. ඒ කියන්නේ අපි උදාහරණ කීපයක් බැලුවොත් ක්ලාස් ල, බස් ල, මීටිං ල, ඔෆිස් ල. මේ කියන්නේ ඔයා ඒක තුල ඉන්නවා කියන එක. ආධාර විභක්තිය. ආධාර විභක්තිය. ඒ කියන්නේ ක්ලාස් ල කියලා කියන්නේ ක්ලාස් එකේ. ක්ලාස් එකේ. බස් ල කියලා කියන්නේ බස් එකේ. එහෙනම් මීටිං ල කියලා කියන්නේ මීටින් එකේ. අපි සිංහලෙනුත් ඒ විදිහට භාවිතා කරනවා. ඔෆිස් ල කියලා කියන්නේ ඔෆිස් එකේ. මේ එකේ කියන එක ගම්ම්‍ය කරන්න තමයි අපි මෙතන ල කියලා දාන්නේ. කොන්දේසියක් නැහැ. කෙලින්ම ඉංග්‍රීසි නාම පදයක් එක්ක ල කියලා දාන්න. ඒ කියන්නේ මං පන්තියේ, නාන් ක්ලාස්ල, මං බස් එකේ, නාන් බස්ල, මං මීටින් එකේ, නා මීටින්ල, මං ඔෆිස් එකේ, නාන් ඔෆිස්ල. ඒ විදිහට කතන දෙමළිය තුල මේක ලස්සනට භාවිතා කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා.
ඉංග්‍රීසි පද එක්ක විතරක් නෙවෙයි සුදුසු අයුරින් මම මේ වචනේ භාවිතා කරන්න හේතුවක් ඇතුව සුදුසු අයුරින් දෙමළ වචන සමගද භාවිතා කළ හැක ඇයි මං සුදුසු අයුරින් කියලා කියන්නේ මේ බලන්න උඩ මේක ගන්න class class කියන එකට දෙමළෙන් කියන්නේ වහුප්පු මං ල දානවා එතකොට එනවා වහුප්පුල වහුප්පුල නැත්තම් අපිට කියන්න පුළුවන් වහුප්පිල ඒ කියන්නේ පන්තියේ නා වහුප්පුල ඉ르කරෙන් මං පන්තියේ ඉන්නේ පාසල කියන එක ගන්න පාඩ සාලේ ල කියන එක දානවා එතකොට පාඩ සාලේ ල ඒ කියන්නේ පාසලේ නාන් පාඩ සාලේ ල ඉ르කරෙන් මම පාසලේ ඉන්නේ පාඩ සාලේ ල ඉ르කරෙන් අපි දැන් ගමු වීඩු වීඩු කියන්නේ ගෙදර මම මේකට ල දානවා වීඩුල අන්න එතනදී අපි තේරුම් ගන්න ඕන මෙන්න මෙතන පොඩි නොගැලපිල්ලක් තියෙනවා මෙන්න මෙතන පොඩි නොගැලපිල්ලක් තියෙනවා අපිට මෙහෙම වීඩුල කියන්න බෑ මේක වෙනස් වෙනවා වීටිල වීටිල ගෙදර මම ගෙදර ඉන්නේ නාන් වීටිල ඉ르කරෙන් දැන් හිතන්න මෙන්න මේක පොඩ්ඩක් සලකන්න ඔෆිස් එකේ ඔෆිස් කියන්නේ කාර්යාලය අපි දෙමළෙන් කියන අලුවලහම් කියලා කියනවා මේකට අපි ල දානවා එතකොට අලුවලහම් ල කියලා කියවෙනවා අන්න එතනදිත් මේකේ වෙනස් වීමක් කරන්න අපිට සිද්ධ වෙනවා ඒ තමයි මේ අල් මයන්න කියන එක ඉවත් කරන්න අපිට සිද්ධ වෙනවා අපි ඒක අලුවලහතිල කියලා කියන්න අවශ්‍ය වෙනවා ඒ කියන්නේ කාර්යාලයේ කියන එක. මෙන්න මේ නිසා තමයි මම කිව්වේ සුදුසු අයුරින් දෙමළ වචන සමගද භාවිතා කළ හැක. මොකද දෙමළ වචනයකට මේ විදිහේ ප්‍රත්‍යක් එකතු වෙනවා නම් ඇතැම් කොන්දේසි ටිකක් තියෙනවා අපි දන්නවා ඒවා. ඒ තමයි අල් මයන්නක් තියෙනවා නම් මේ විදිහට තයනු ශබ්දයකින් වෙනස් වෙනවා. ඒ වගේම වීඩු කාඩු වගේ වචන තියෙනවා නම් අල් තයනු දෙකකින් ඒක වෙනස් වෙනවා. ඉතින් මේවා අපි කතා කරපු දේවල් ඒ පිළිබඳව නැවත මතකයේ ආවර්ජනය කරන්න අවශ්‍ය නම් විභක්ති ප්‍රත්‍යයන් එකතු කිරීම සම්බන්ධව වීඩියෝ එකක් තියෙනවා ඒක බලන්න. ඉතින් අද අපි කතා කරේ කතන දෙමළිය තුල ල අකුරේ භාවිතය පිළිබඳව. මේ පාඩම ඔයාලට වැදගත් වෙයි කියලා හිතනවා විශේෂයෙන්ම දෙමළ කතනය පිළිබඳව උනන්දු වෙන සියලුම දෙනාට. එසේනම් අපි තවත් මේ වගේ වැදගත් පාඩමකින් හමු වෙමු. Point to Warren, Ging in now.